ආයුබෝවන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ කිරීමට මේ සූදානම් වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථම නවදහනය උදෑසන පුවත් සිරස්තල වෙත 2021 අයවැයේ සහන කඩිනමින් ජනතාවට නැවතත් දඹුල්ලේ ගොවිබිම් ආක්‍රමණය කළ සේනා අයවැය ලේකණය ඉලක්කම් විජ්ජාවක් තිසත්නායක කියයි 2021 සුබවාදී අයවැය ඇමති රෝහිත කියයි प्रथम नवदहने देशीय पुआत्वेत देदहस विषयक आयवे सामत विमत समग ये दिन सिट आयवे योचना वल्ट अनुव जनता सहन प्रयात्मकाई වත්මන් රජය විසින් ඉදිරිපත් කළ 2021 අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත වුණා. අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විරුද්ධව හිමි වුණේ ඡන්ද 54ක් පමණයි. මුදල් අමාත්‍යාංශය පවසන්නේ 2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය තීරණය කර ඇති බවයි. ඒ අනුව අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජනා මෙසේයි. නිවස සහ දේපොළ ණය සහන දැනට ලබාගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවස සහ දේපොළ ණය සඳහා රාජ්‍ය සේවකින්ගෙන් අය කනු ලබන පොලි අනුපාතය පළමු රුපියල් ලක්ෂ 5 සඳහා 83ක් දක්වාත් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 107ක් දක්වාත් මේ අනුව අඩු කෙරෙනවා. සූර්ය විදුලි පහසුකම් ලබා ගැනීමේ ණය සහන රාජ්‍ය සේවකින්ගේ විදුලි බිල අඩු කිරීමේ අරමුණින් සූර්ය බල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් 104ක් වැනි අඩු පොලි අනුපාතිකයක් යටතේ මෙම වසරේ ජනවාරි මාස පළමුවෙනිදා සිට ලබා දෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ විවසායකින්ටද තම ව්‍යාපාරික ස්ථානයේ නිය වහලේ මත සූර්ය බල පද්ධති කට්ටල සවි කිරීම සඳහා මෙම ණය ලබාගත හැකි. පිරිවෙන් මුල ඉගෙනුම ලබන භික්ෂු සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවහන් තිළිණපත් ලබා දීම අති දුෂ්කර දුෂ්කර හා හුදකලා ප්‍රදේශවල පිහිටි පිරිවෙන් වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සීල මාතාවන්ට සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවහන් තිළිණපත් ලබා දීමට මින් කටයුතු කරනවා. කොවිඩ් වසංගතය නිසා බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා කාර්ක ප්‍රාග්ධන ණය ලබා දීම තෝරාගත් ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10ක් හරහා මෙම ණය ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. COVID-19 වසංගතයෙන් රෝගාතුර වූ රාජ්‍ය සේවකින්ගේ වියදම් අග්‍රහාර රක්ෂණ අරමුදල මගින් දැරීමට පියවර. රාජ්‍ය සේවකයෙකු COVID-19 වසංගතයට මුහුණ දී ජීවිතක්ෂයට පත්ව හොත් එම වර්ණය සඳහා අග්‍රහාර රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ 7ක උපරිම රක්ෂණ ආවරණයක් ලබා දීමටත් අසනීපව බෙහෙත් ගැනීම සඳහා COVID රෝගය සඳහා ප්‍රතිකාර ගනු ලබන රෝහලක නතර වීමට සිදු හොත් ඒ සඳහා දිනකට රුපියල් 3000 බැගින් දින 10ක් සඳහා උපරිම රක්ෂණ වන්දි ලබා දීමට නියමිතයි. තරුණ ව්‍යවසායකින්ට හා ව්‍යාපාර ආරම්භීමට මූල්‍ය පහසුකම් ලබා දීම වෘත්තීය පුහුණු අවසන් කරන ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ ව්‍යවසායකින්ට මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 104ක සහන පොලි අනුපාතිකයක් යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය ලබා දීම දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරි ගොවීන් දිරි ගැන්වීම එමගින් උපරිම රුපියල් ලක්ෂ 10 දක්වා සහනදායි ණය කොන්දේසි යටතේ කිරි ගොවීන්ට ගවීන් මිලදී ගැනීමට අභිජනනය ගවගා ලිදි කිරීම උපකරණ මිලදී ගැනීම ආදී කටයුතු සඳහා ණය ලබාගත හැකි. රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබා දීම. මේ අර්ථයේ රාජ්‍ය බැංකුවන ලංකා බැංකුව මහජන බැංකුව හා ජාතික ඉදිරි කිරීමේ බැංකුව හරහා රුපියල් ලක්ෂ 100ක උපරිම ණය මුදලක් 6.25ක පොලි අනුපාතිකයක් යටතේ වසර 25කින් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි ලබාගත හැකි. මෙම ණය යෝජනා ක්‍රමය 2021 වසරේ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. සේනා මෙරට කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළ මෙම සේනා දළඹු උවදුර යලි හිස එසවීමේ අවධානමක් පවතින බවට තොරතුරු දමුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. වසර දෙකකට පමණ කලින් ඔබට මතක ඇති අපේ කෘෂි කර්මාන්තයට ඉතා බරපතල පහරක් එල්ල වුණු කාල සීමාවක් බවට පත් වුණා. සේනා දළඹුවා මේ නම ඇසෙන විටත් කෘෂි කර්මාන්තයේ යෙදී සිටින ඕනෑම අයෙකුට ගෙන දෙන්නේ තර්මක බියක්. 2018 වසරේ සිට කෘෂි කර්මාන්තයට එල්ල වූ දැවැන්තම පලිබෝධ හානිය ලෙස සේනා දළඹු උවදුර හඳුන්වන්නට පුළුවන්. මේ අතරින් වැඩිම හානියක් සිද්ධ වුණේ බඩේරිඟුව ගාවට. අක්‍රසිය ගණනක් මේ හේතුවෙන් විනාශයට පත් වුණා. ඒ වගේම උක් කුරක්කන් වී වගේම
එළබළු කෙසෙල් ඇතුළු වගාවන් රසකටත් විවිධ අවස්ථාවන් වලදී සේනා දළඹුවාගේ බලපෑම එල්ල වූ බවයි ගොවීන් පවසන්නේ. සේනා දළඹු උතුර හේතුවෙන් මෙරට බඩේරුගු අස්වැන්නේ 75%ක් හානි වුණා. සේනා දළඹු උතුර සඳහා විවිධ පරිබෝධනාශකයන් දේශීය සහ විදේශීය වශයෙන් භාවිත කළත් එම උතුර සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මෙලෙස කලක් නිහඬව පැවති සේනා දළඹු උදුර යලිත් හිස ඔසවා ඇති අවාසනාවන්ත පුවතක් අපට දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙව තත්ත්වයක් සමග පලුගස්සැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ ගම්මාන කිහිපයක අක්කර දහස් ගණනක බඩ ඉරිඟු වගාව විනාශයට පත්ව ඇති බව ප්‍රදේශයේ ගොවීන් අප සමග පැවසුවා. බිහෙතක් බිහෙතක් ඉහිනවද මොකද වෙලා තියෙන්නේ තෙල් නංගහගෙන යනවාද අපි බඩේරුංග හිටවල තියෙන අක්කර හතරක විතර ගිය සැරේ වගේ මේ සැරේත් හැම ගහකම වගේ ඉන්නවා දළඹුවා මහත්තුරු දැන් දෙවෙනි පාර අපි ඔය තෙල් ගහන්නේ කොරෝනා මර්ධනය කරනවා වගේ මේ සේන දළඹුවා මර්ධනය කරන්නත් ගොවි මහත්තුරුන්ට මොකක් හරි සහනයක් සලසලා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ මෙම උවදුර සඳහා පිළියම් වශයෙන් කෘමිනාශක යෙදීමට මීට පෙර ගොවින් මෙත උපදෙස් ලබා දී තිබුණත් එම කෘමිනාශක තුලින් මෙවර සේනා දළඹුවා මර්ධනය කළ නොහැකි තත්ත්වයක් පවතින බවටයි ගොවින් පවසන්නේ. මං අය තෙල් ගහන්නේ නැහැ. ගහන අන්තිම වතාව. වැඩක් වෙනවත් තෙල් ගහන ගේ 100 ටැංකි 17ක් ගෙවුවා. අදත් ගහන්න තියෙනවා 15ක් විතර. ගෙවුවා පස්සේ ඉතින් අපිට තමයි ඊළඟ බොණ්ඩ වෙන්නේ. තෙල් ටැංකි දැනට ගහලා තියෙනවා 10ක්. 12ක් ගහලා තියෙනවා දැනට. පහක් විතර ගහන්න තියෙනවා. මර්ධනයක් තියෙනවද? ලොකුම නෑ ඉතින්. කාලා තිබ්බට අර ගහ දැන් මේ ලොකු ගහ තියෙනවනේ. මේ ලොකු ගහ දැන් මේ බණ්ඩි එන්නේ. මේ බණ්ඩි ආවිල්ලා තව තෙල් පාරක් ගහපුවාම එතනින් පස්සේ කර්ලට පොඩ්ඩක් චුට්ට චුට්ට විදිනවා එච්චරයි. කර්ල අර එහෙම තියෙනවා මෙයාට ඇල්ලුවම් පස්සේ. ඉතින් සාමාන්‍ය ඉතින් දෙකෙන් බම වාග්ගේ අයින් කරන්න ඕන එක ගත්ත හැකි. යලිත් හිස ඔසවමින් පවතින සේනා දළඹු උවදුර පිළිබඳව අප සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණරත්න මහතාගෙන්ද විමසීමක් කළා. මේ සේනා දළඹුව ආපු මුල් වකවානු තුල මේ සඳහා යම් විස්තරසාර විසඳුමක් ලබා දෙන්න මේ කිසිම ආණ්ඩුවක් සමත් වුණේ නැහැ. ගිය සැරේ සේනා දළඹුවාගෙන් හානි වෙච්ච ගොවීන්ට තා වෙනකොටත් වන්දි ගෙවල නැහැ. අම්පාර දිස්ත්‍රික්කේ පවුල් 14000කට කෝටි 33ක් ගෙවන්න තියෙනවා. සත්ත පහක් තාවෙන කංගේ බලන. ඒ වගේම තම මොනරාගල දිස්ත්‍රික්කේ කෝටි 16ක් ගෙවන්න තියෙනවා. පවුල් 9000කට ආසන්න ප්‍රමාණයකට. ඒගොල්ලන්ටත් ගෙවල නැහැ. මේ සියලු වන්දි ගෙවන්න මුදල් ඔක්කොම පාස් වෙලා තියෙන කියලා කිව්වා. හැබැයි මුදල් කොහෙට පාස් වුණාද දන්නේ නැහැ. ගොවියගේ බැංකු ගිණුම වලට නම් පාස් වුණේ නැහැ. බෝග 6ක් ආණ්ඩුව නොමිලේ රක්ෂණය කරනවා. ඒ රක්ෂණය කරන බෝග වලට බඩිනුකුත් අදාළයි. හැබැයි සේනා දළඹුවා හරි වෙන මොනවා හරි කෘමිහානියක්කින් විනාශ වුණාට පස්සේ වගාව ඒ වන්දි අදාළ වෙන්නේ නැහැ. ඒ රක්ෂණය කෙරුවත් ඊට පස්සේ ගොවියට අදාළ වන්දි මුදල ලැබෙන්නේ නැහැ. ඒක නිසා ආණ්ඩුවට අපි බල කරන කියනවා වහාම මේ සඳහා මැදිහත් වෙලා මේ ගොවි ජනතාවගේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න. COVID-19 වෛරසයෙන් මිය යන පුද්ගලින්ගේ මృతදේහ භූමතානේ කළ හැකිදැයි සුව බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. කොවිඩ් මරණ ආදාහනයේද බොහොම දානේද යන පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් සමාජය තුළ නිර්මාණය වී තිබුණා. කිසි විටත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයක් ලබා දීමත් සමගම එම කතාබහ තරමක් සමාජය තුළින් අඩු වී ගියා. අධිකරණය විසින් ලබා දුන් තීන්දුවට අනුව පවතින තත්ත්වයට අනුව කොවිඩ් මරණ ආදාහනය කිරීමටයි අවසර ලැබුණේ. එමින්ම මේ සම්බන්ධයෙන් සුවබැලීමට විද්වත් කමිටුවක්ද පත් කර තිබුණා. එහිදී විශේෂඥ කමිටුවේ නිර්දේශයද වී තිබුණේ කොවිඩ් මරණ ආදාහනය කළ යුතු බවයි. කොවිඩ් මරණ බොහොම දානේද ආදාහනයද යන පිළිබඳව පාර්ලිමේන්තුවේද වාද විවාද ඇති වූ අතර දේශපාලන වේදිකාව තුළද එය ප්‍රධාන මාතෘකාවක් බවටයි පත්ව තිබුණේ. වෛද්‍ය විශේෂඥයින් පවා පෙන්වා දී තිබුණේ කොවිඩ් වෛරසය පස් මගින්ද බෝ වීමේ අවදානමක් පවතින බැවින් භූගත ජලයට මෙන්ම පසට වෛරසය ඇතුළුව හොත් ඉන් වසර ගණනාවක් යනතුරුම ජනතාවට බලපෑම එල්ල විය හැකි බවයි. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළද සාකච්ඡා වී තිබූ අතර එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබුණේ කොවිඩ් මළසිරුළු බොහොම දානය සඳහා වන සුදුසු ප්‍රදේශයක් තෝරා ගැනීමට කටයුතු කළ යුතු බවයි. මේ අතර කොවිඩ් 19 වෛරසින් මිය යන පුද්ගලින්ගේ මృతදේහ බොහොම දානය කළ හැකි දැයි සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා. COVID-19 වෛරසයෙන් මිය යන පුද්ගලින්ගේ දේහයන් භූම දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්නා ලෙසටයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. දැනට මෙම වෛරසයෙන් මිය යන පුද්ගලින්ගේ දේහ තුල වෛරසය දින 36ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පවසා තිබෙනවා.
සෞඛ්‍යයට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපැදීමට සියලු ජන වර්ගවල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවද පෙන්වා දුන්නා. ඒ සඳහා සතිවරයා මෙම හමුවට පැමිණි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටියා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන අලි සබ්රි පවිත්‍ර වණි ආරච්චි, රෝහිත අබේගුණ වර්ධන, වාසුදේව නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ද එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ සිටි පුද්ගලයන් වත්මන් රජය විසින් ස්වාධීන කොමිෂන් සභාවල ඉහළ තනතුරු සඳහා පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. මෙම තත්ත්වයත් සමග ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයේ ගිලිහි ගොස් ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. ස්වාධීන කොමිෂන් සභා සියල්ලද විනාශ කරමින් කොමිෂන් සභාද දේශපාලනීයකරණය කරලා තියෙනවා. පොලිස් කොමිසමේ සභාපති කියනවා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ සංකල්පය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. රාජ්‍ය සේවා කොමිසමට දාලා තියෙනවා ව්‍යාපාරිකයෝ දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මැතිවරණ කොමිසමට බොහොම දේශපාලන පක්ෂපාතී පුජ්‍යලයේ දාලා තියෙනවා. අද කොමිෂන් සභාවල මුල් පිටුවල ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ හිටපු කට්ටිය. බොහොම ලොකුවට උජාරුවට කිව්වා මේ රටේ ඉන්න උපාධිධාරීන් ඔක්කොටම ගෞරවයක් විනිද රැකියා දෙනවා. දැනටමත් රජයේ සේවයේ කාර්යාල කම්කරුවෝ කම්කරුවෝ විදියට පහළ ශ්‍රේණිවල උපාධිධාරියෝ 3500ක් ඉන්නවා. අපි කියනවා උපාධිධාරීන්ට සාධාරණයක් වෙන විදියට කටයුතු කරන්න. කොවිඩ් වෙස්ස නැති වෙනකොට මේ රටේ ආණ්ඩු විරෝධය එළියට එයි. මේ කොමිෂන් සභාවල පත්වීම ආණ්ඩු පක්ෂය තුලම විශාල විරෝධයක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිතුමා දේශපාලනේ නොකරට ඔය ආණ්ඩු පක්ෂයේ ඉන්න 90%ක්ම දේශපාලනය කරපු උදේ. ඒගොල්ලන්ට තේරෙනවා. ඔය ජනාධිපතිතුමාගේ වටේ ඉන්න ඔය වියත් මගද උගත් මගද මහා මගද දන්නේ නැහැ උඉන්න කට්ටිය මේ රට ගෙන යන්නේ ප්‍රපාතයකට. දැන් මේ අලුතෙන් පත් කරන මානව හිමිකම් කොමිෂන් සභාවේ නම් ටික දැම්මම අපිට තේරෙනවා. ඒක නිකන් අපි පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට යනවා වගේ තමයි අලුත් මානව හිමිකම් කොමිෂන් සභාව කියලා තමයි අපිට හිතෙන්නේ. ජනතාවට කිව්වේ නීතිය ආධිපත්‍ය හදනවා කියලා. දැන් පොදු ජන පෙරමුණේ ඉන්න අයට එක නීතියයි අපිට එක නීතියයි. ඔබතුමා කෑගල්ලේ පැත්තේ කියලාද පැණිය එහෙම ගන්න. මම තාම ඒකට ගියේ නැහැ. ඊයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පැණිය ලබා දීලා තිබෙනවා. එහෙනම් ඔබතුමාට හම්බේ දැන්. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විතරයි ලබා දීලා තියෙන. අපිට ලබා දීලා නැහැ. වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැය ජනතා සුභවාදී අයවැයක් බව අමාත්‍ය රෝහිත අබේගුණ වර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමි. අවුරුදු පහක් යාපාලන ආණ්ඩුව මෙරට පාලනය කරා. ඒ අවුරුදු පහ පාලනය කරපු ආණ්ඩුවට අන්ත පරාජයක් මෙරටේ ජනතාව ලබා දුන්නා. ඒ අන්ත පරාජයක් ලබා දුන්නේ අයවැයක් ඉදිරිපත් කිරීම තුළ රටේ ජනතාවට යම් සේවාවක් ඉටු කරන්න බැරි වෙච්ච නිසා. ඉතින් එවැනි අය කොහොමද අපේ අයවැය ගැන කතා කරන්නේ? මේ අයවැය සුභවාදී අයවැයක්. කොවිඩ්-19ට මුහුණ දෙමින් ජනතාවගේ දේශීයත්වයට ගරු කරමින් හැම ග්‍රාම සේවා අවසන් 14,000කම යටිතල පහසුකම් ක්‍රියාත්මක වෙමින් අපනයනය වැඩි කරමින් ආනයනය අඩු කරමින් අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ අයවැය තුළ ක්‍රියාත්මක වෙනවා. අද පෙළහීන විපක්ෂයට එල්ලෙන්න වැලක් නැහැ. එක වෙලාවක දේශීය වෛද්‍ය ධම්මික වේද මහතාගේ පැණිය පිළිබඳ එල්ලෙන්න. එක වෙලාවක ආදාහනය කරනවද භූමි දානය කරනවද කියන එක මත එල්ලෙනවා. මේ විදිහට එක එක පිදුරු ගස්වල එල්ලෙන විපක්ෂයක්. ඒ නිසා මේ විපක්ෂයට අද සටන් පාඩ නැහැ. ඇයි? මේ විපක්ෂය මේ රටට කරපු සියලු හතුරුකම් අද අනාවරණය වෙලා ඉවරයි. ඒවට සාර්ථක පිළියම් යොදලා ඉවරයි. 2021 අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය තමයි ලංකාවේ අයවැය ඉතිහාසයේ ග්‍රාමීය සංවර්ධනය ඉහළම ප්‍රමුඛතාවයකට ගත්ත අයවැය. ඒ කියන්නේ අපි මේ ඉන්න පවතින ලෝක සහ ජාතික ආර්ථික වටපිටාවත් එක්ක ගලපලා ඉදිරි කටයුතු සලසුම් කරලා තියෙන්නේ මූලික වශයෙන්ම ග්‍රාමීය සංවර්ධනය ප්‍රමුඛ කරගෙනමින්. පහුගිය යහපාලන ආණ්ඩුව මේ රටේ ගමේ සංවර්ධනය කියන එක මුළුමනින් මතෑරියා. ඒ නිසා මේ මොහොතට මේක වඩාත් ගැලපෙනවා. අපි ඉදිරි සතිය ඇතුලේ කාලය තුල මේ වැඩපිළිවෙල ගමින් ගමට දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලක් තමයි මේකේ පදනම. හැබැයි ඉතින් ඕක තේරුම් ගන්න තරම් පුළුවන් මිනිහෙක් සජිත්ගේ මේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නැහැ. ඒක යවුල තියෙන. ඒ කියන්නේ මේ අයවැය අන්තර්ගතය කියවාගත හැකි කෙනෙක් නැහැ. COVID-19 වසංගතය හමුවේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙවර අයවැයේදී කිසිදු අවධානයක් යොමු වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිසත්තනායක මහතා පවසනවා. ඒ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
මේ අයවැය ලේඛනයේ නම් අපි දකින්නේ ඉලක්කම් විද්‍යාවක් විතරයි. කිසි ආකාරයක රටේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. COVID-19 වසංගතය තියෙන මොහොතේ ඒ වසංගතෙන් ගොඩේම සඳහා කිසිඳු සැලසුමක් හෝ වැඩපිළිවෙලක් අයවැයේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා මම දැක්කා පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය නිරීක්ෂණය කරන කොමිසම් සභාවට ගිහිල්ලා කියනවා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක හැටියට පත් කළේ එතුමාගේ තනි කැමැත්තට කියලා. ඒ තනි කැමැත්තට කරපු තීරණේ අවසාන ප්‍රතිඵලය වුණේ රටත් පක්ෂයත් දෙකම විනාශ වෙලා. යලි එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක හීනයක් විතරයි. මොකද හේතුව අහපව් රටේ ගොඩ නැගිලා තිබෙන්නේ සම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව ගිය අලුත් දේශපාලන මාවතක්. ඒ මාවත තෝරගෙන ඉස්සරහට යන්න අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ යුක්ති සහගත පරීක්ෂණයක් පවත්වලා නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. ආණ්ඩුව විසින් වැරදි තීරණයක් කරන් තිබෙනවා. ඒක තමයි මැනින් මාකට් වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාර කටයුතු කරපු කුජලයන් දෙදෙනෙකුට එක කඩේ බැගින් දෙන තීරණය කිරීම සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක්. කලින් පොරොන්දුණු පරිදි සහ එකඟ වෙලා තියෙන පරිදි ඒ ව්‍යාපාරිකයන්ට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනේ. පාසල් සිසුන් සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන අධ්‍යාපන කටයුතු වලට වැය වන මුදල රජය විසින් දැරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් මේ මහතා මේ බව පැවසුවා. දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ගැටලු ගණනාවකට විසඳුම් ලබා දෙන්නේයි ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ බතර මුල්ල පළවත්ත ඉසුරු පාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ත්‍රිපිටකයේ ආණ්ඩුව පාසල් අරින්න උත්සාහ කරනවා. ඊට පස්සේ කොරෝනා නිසා ආයේ අධ්‍යාපන කලාප වශයෙන් වහගෙන යනවා. ඊට පස්සේ කියනවා ඔන්ලයින් එකෙන් උගන්වන්න කියලා. අධ්‍යාපන බලධාරීන්ම පිළිගත්තා ඔන්ලයින් අධ්‍යාපනය ඊතරම් සාර්ථක නෑ කියලා. මේ ටෙලිෆෝන් එකක් ඉස්සරහා තියා බලාගෙන දරුවෙට ඉගෙන ගන්න බෑ. ඉදිරි මාස කීපයක් අපිට හරි පැහැදිලි අනිවාර්ය වශයෙන්ම අන්තර්ජාලය හරහා තමයි දරුවන් යම් ප්‍රමාණයකට උගන්වන්න වෙන්නේ. එමුසෙ අනිවාර්යයෙන්ම අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි නොමිලේ අධ්‍යාපනය. නොමිලේ අධ්‍යාපනය තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ ස්කූල්ට අවිල්ලද, ගෙදර ඉඳන්ද කියන එක වෙනම කතාවක්. එහෙමනම් අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න තියෙන්නේ අපි ආණ්ඩුවට බල කර කියා සින්නවා කොරෝනා අවදානම තුරංගන සංකල් සෑම පාසල් දරුවෙක්ටම නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න. දරුවන්ට මේක කියන උපකරණ නැහැ. අපේ රටේ දෙමව්පියෝ තමන්ගේ ඇඟිලිවල කරගැට මතු වෙනකන් ඇඟිලි ගෙවෙනකන් නියපොතු ගෙවෙනකන් කුලී වැඩ කරලා හොයාගන්න සොච්චම අද දවසේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට වියදම් කරන්න උන්ට හැකියාවක් නැහැ. මොකද උන් අද ඉතාමත් අමාරුවෙන් තමයි තමන්ගේ ජීවිත ගත ගහමින් තිබෙන්නේ. ඔවුන්ගේ දරුවන්ට මේ ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමේ කිසිදු හැකියාවක් මේ දෙමව්පියන්ට නැහැ. ඒ නිසා තමයි අද අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට මේ ඉසුරුපා ඉදිරිපිට ආරම්භ කරේ. මේ ආණ්ඩුවේ බලධාරීන්ට බල කරන්න මේ ඔන්ලයින් අධ්‍යාපනය හැම දරුවෙකුටම නොමිලේ ලබා දෙන්න කියන බලකිරීම කරන්න. සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති කොරල්පර ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම අප සියලු දෙනා සතු වගකීමක්. අපට අහිමිවීමට ගිය ගාලු කොරල්පර පිළිබඳවයි මේ තොරතුරු. යනු සමුද්‍රීය පරිසර පද්ධතිය තුළ ඉතා සුවිශේෂී අංගයක්. එය සාගරික මත්ස්‍යයන්ගේ සහ ජීවීන්ගේ පැවැත්මට මෙන්ම වෙරළ ආරක්ෂණයටද ඉතා වැදගත්. සංචාරක ආකර්ෂණය බහුලව දිනාගෙන ඇති මෙම කොරල් විශේෂවලින් 50%ක් පමණ 2030 පමණ වන විට විනාශ වීමේ අවධානමක් මතුව තිබෙන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. එවන් තත්ත්වයක් පවතින අවස්ථාවක අප කළ යුත්තේ අප සතුව ඇති කොරල් පද්ධතිය ආරක්ෂා කර ගැනීමයි. එහෙත් අපට මෙම පුවතින් වාර්තා වුණේ සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයට ගාලු කොටුව වටා පිහිටා ඇති ස්වභාවික කොරල්පරය වසා දමමින් ගල් යෙදීමට කටයුතු කිරීමට ගත් තීරණයක් පිළිබඳවයි. මේ කොරල් පරයේ තියෙන වැදගත්කම තියෙන මේ කොරල් පරයක් තමයි සාමාන්‍යයෙන් ආරක්ෂා කරන්නේ ඕනම වෙරළක් හෝ කොටුපවුර හෝ ආරක්ෂා කරන කොරල් පරය. මේ කොරල් පරයේ වැහෙන්න ගල් දැම්මොත් කොරල් පරයේ විනාශ වුණොත් ඒකෙන් හානියක් මිස කවදාවත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ජාතික අපරාධයක්. මේක නවත්තන්න ඕන කියලා මේ කොරල් පරයේ වටේ දාන්න යන ගල් පවුර
වහම නවත්තලා අවශ්‍ය තැන් වලට පමණක් පිළිසකර කරන්න කියලා යෝජනා කිරීම ගැන ඒ ක්‍රියාවලිය වෙනස් කිරීම ගැන ඉතාම මම ස්තුතිවන්ත වෙනවා. වෙරළ සංරක්ෂණ අධිකාරිය සජෙස්ට් කරලා තියෙනවා මුහුදු කොටු පවුර වටේටම මීටර් 6ක් දිග මීටර් 2කමාරක් උස කොටු පවුර වටේම රිවැට්මන්ට් එකක් හදන්න. දැන් අපි කියන්නේ ඒ අවශ්‍යතාවයක් නැහැ කොරල් පර්වතයක් නැචරලි තියෙන හින්දා. කෙසේ වෙතත් මෙම තීරණයට එම ප්‍රදේශවාසීන් විරෝධය එල්ල කිරීමත් සමග ඊට ප්‍රතිචාර දක්වමින් ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී සහබන්දු මහතා ප්‍රකාශ කළේ මෙම සංවර්ධන කටයුතුවලදී බැම්මට හානියක් සිදු නොවන ලෙස ඒ සිදු කිරීමට පියවර ගනිමින් මෙම ගල් යෙදීම නතර කරන බවයි. කොටු පෞරේ පෞරාණික බව ආරක්ෂා කරමින් ඒ කොටු පෞර නැවත සංරක්ෂණ වැඩසටහනක් යටතේ අලුත් වැඩියා කිරීම කොටු බැම්ම ආරක්ෂා කරන්න ව්‍යාපෘතිය මගින් යෝජනා කරලා තිබුණා. මූදර කාදනය වෙච්ච තැන් කීපයක් අපි හඳුරගෙන තියෙන කොටුවේ ස්ථාන දෙකක්. ඒ ස්ථාන දෙක පමණක් ගල් යොදලා සංවර්ධනය කරන්න පමණක් අපි ලෝක බැංකු ව්‍යාපෘතිය උපදෙස් දීලා තියෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුවබර දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.